උනාට මචං මෙදාසරේ අපිට ආඩම්බරෙන් සමරන්න පුළුවන්. මම ගොඩක් අය මන්දල මගේ මතේද මෙදාසරේනයි මටත් ආඩම්බරයක් දැන් නැත්තරම රටේ. දැන් මොකද හේතුව මචං අපි ණය වෙච්ච රටක්නේ. ලොකේ ණය ඒක අපි දන්නවා. අපි හැමදාම ණය ගෙව්වා. මෙදාසරේ අපි කොහොමද අපි කියන්නේ අපි ණයයි උනාට අපි ගෙවන්නේ නැහැ ණය. පුළුවන් නම් ප්‍රතිවිරුද්ධව කරලා දීපන් නැත්නම් අපි ගෙවන්නේ. නැත්නම් ගෙවන්නේ. ගෙවන්නේ කියලා නිකන් ඉන්නේ අපි සමරනවා අපේ නිදහස. දැන් චණ්ඩියෙක් වගේ ලෝක ඉස්සරහායම කරන්න පුළුවන්. මේක මං කියන්නේ දැන් ගමකට ගියා හිතන් ගමටම ණයකේ. ගමම ණයකාරය පස්සෙන් එනවා ඌ තීරණය කරනවා නෑ මං ණය ගෙවන්නේ නෑ කියලා ඌ ලොකු පාටියක් දානවා. අභිමානෙ නෙමෙයි ඒකට කියන්නේ. සිරාවන. බුදුම ආත්ම අභිමානයක් තියෙනවනේ මොකද? ඒ මිනිස්සු එතරම් හිතන්නේ කොච්චර ගැම්මක් තියෙනවනේ. කවදාවත් අපිට එහෙම කියන්න පුළුවන් නෑ අපිට ගෙවන්න බෑ. අපි ගෙවන්නේ නෑ. අපි ගෙවන්නේ නෑ අර නාට්‍යක නමකුත් තියෙනවා වගේ. ඔව් නේ මේ ඒ නාට්‍ය ඩාරියෝ ෆෝග් නාට්‍ය. අපි ගෙවන්නේ නෑ කියලා තමයි එහෙම ගත්තා. ඒකෙම තව එකක් ආවට ගෙවන්න නැත්තම් බම්බු ගහන්නද? දෙකම දාන්න. අපි ගෙවන්නේ නෑ. ගෙවන්න නැත්තම් බම්බු ගහන්නද? නිදාසුත්සේ සමරනවා. මේ යති මගෙන් කියන්නේ මම ඉතර කාලෙකින් අපිට ආඩම්බරෙන් පුළුවන් කාලයක් රටට. මටත් ඇත්තටම දැන් ඔය කිව්වට පස්සේ තමයි මට ආඩම්බරෙන් ඉන්න ගත්තේ. ඔව් නේද? ඒක ඇත්ත එකක්. අපිට කරන්න පුළුවන් එකක්. මේක අනිත් එක තම කොච්චර ආඩම්බරද දැන්. ඉතර එහෙම කළා. අපි දැන් මූදට වෙඩි තියනවා. ඔව්. ඔය මූදට වෙඩි තියලා තරහට සුනාමියවල. ඔය සුනාමිය ආපු තරහට. කියන්නේ සුනාමිය ආවනේ. කියන්නේ ඒ කියන්නේ ගෙවනවා නම් ගෙවන්නත් පුළුවන් වගේ එකකුත් තියෙනවා ඒකට. ඔව්. අපි ගඟේ මූදේ දාන්න තල්ලු දිනවා ගෙවන්නේ නැහැ උඹලා. ඒකනේ ඒක තේරෙන්නේ ගඟේ මූදේ දාන්න තල්ලු දිනවා මූදට වැඩි දිනනවා. උඹලට ගෙවන්නේ නැහැ.